ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊළඟ ලෝක කුසලාන තරගාවලියට යන්න නම් දැන් මීදන් සැලසුම් හදන්න ඕන. කලින් ලෝක කුසලාන තරගාවලිය වගේ අන්තිම මාසෙක කළ වෙනස්කම් එක්ක ගියොත් මේ පාරත් වේලාසන අපිට ගෙදර එන්න පුළුවන් වෙයි. මේ වතාවේ එහෙම නොවන විදිහට වැඩේ හදන්න ප්‍රධාන වගකීමක් ශ්‍රී ලංකාව 96 ලෝක කුසලානයේ දිනද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නෙකුන් ප්‍රමෝදයේ සභාපතිත්වයේ දරන තේරීම් කමිටුවටත් තියෙනවා. තේරීම් කමිටුව තමන්ගේ සැලසුම් මේ වෙද්දි හදාගෙන යන බවක් තමයි ඔවුන්ගේ තීරණ වලින් අපිට පෙනෙන්නේ. නවක ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දීමත් ඒකේ එක පියවරක්. ඒ විදිහට නවකයන්ට තැන දෙද්දී ප්‍රවීණයන්ටත් අවස්ථාව අහිමි වෙන එක නතර කරන්න බැරි දෙයක්. කොහොම වුණත් ප්‍රවීණයන්ට අවස්ථාව අහිමි වෙද්දී ඔවුන්ට අවශ්‍ය ගෞරවය දීලා ඒ දේ කරන එක තමයි හොඳම දේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණයන් 6 දෙනෙක්ට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට සාකච්ඡාවකට ආරාධනා කරලා තියෙනවා. ඒ විදිහට කතා කරලා තියෙන්නේ ඔවුන්ගේ ක්‍රිකට් අනාගතය වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැනත් අහන්න කියලා තමයි ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, හිටපු එක්දින නායකයෝ දෙන්නෙක් වුණු ඇන්ජලෝ මැතිව්ස් සමගින් දිනේෂ් චන්දිමාල්, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් මැදපෙළ ප්‍රතිකර රොෂෙන් සිල්ලා වගේම තුන්ගිරිය ක්‍රීඩක දිල්රුවන් පෙරරායක මේ විදිහට තේරීම් ලොක්කෝ කතා කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් තියෙන තත්ත්වයෙන් ඉහළට ගන්න මොකද කරන්න කියන දේ ගැන මේ ප්‍රවීණයන් එක්ක කතා බහ කරලා කණ්ඩායම ගැන සැලසුම් හදනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ සාකච්ඡාවට තුන්ගිරිය ක්‍රීඩක තිසර පෙරරාට ආරාධනා කරන්න නියමිත වෙලා තිබුණත් තිසර දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීලා තියෙන නිසා තිසර මේ සාකච්ඡාවේ කොටස්කරුවෙක් නොවේ කියලා තමයි වාර්තා වෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.